ධර්මය බුදුරජාණන් වහස දීේශනා කරපු ධර්මය දැනීගෙනගන්න පටන්ගන්න කෙනෙක් භාගිමතුන්හස දේශනා කරපු චතුරාර්ය සත්‍යය ධර්මය මුලින්ම දැනගන්න ඕනේ. චතුරාර්ය සත්‍ය ධර්මය තුළ දුක්ක සත්‍යය දුක්ක එක දුක්ක ආර්ය සත්‍යය දුක්ක සමුදේ ආර්ය සත්‍ය ඒවාගේම දුක්ක නිරෝධ ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධගාමිණ පටිප ආරය සත්ත්‍යයේ. තුට ආර්යකයන්නේ ආර්යන් වහන්සේලා. ආරයන් වහන්සේලා තමයි බුදු පසේබුදු මහරහතන් වහන්සේලා. තුට ආරයන් වහන්සේලා විසින් අවබෝධ කරගන්න සත්‍යය තමයි දුක්ක සත්්‍යයකැන් දුක්ක ආර්ය සත්්‍යය. එවගේ සමුතියේ ආර්ය සත්‍යය නිරෝධ ආර්ය සත්වය, දුක්ක නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්ත්‍යය. මේ චතුර ආර්ය සත්්‍යය ගැන කියනකොට හැමිවෙලාවීම දුක්ක ආර්ය සත්්‍යය, දුක්ක සමුදය ආර්ය සත්‍යය දු නිරෝධ ආර්ෙ සත්්‍යයපව දුක් නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්වය. ඇයි මේ දුක්ක කලා කියන්නේ. දුක්හ කියන එකට හේතුවත් තියෙනවා. ඒ තමයි ද කිය වචනට තේරුමත් තියෙනවා පිළිකුල් කළ යුතුයි නින්දා කළ යුතුයි කියන එක. ට පස කර් කියනෙකට තේරුමත් තියෙනවා ඒ තමයි හිස් සාරයක් නැහැ කියන එක. එට දුක්හ කෙල කියන්නේ සියලුම මනුස්්‍යයෝ දෙව්වරු බ්‍රහ්මයෝ හැමෝම ආත්මයක් සත්්‍යයේ පුද්ගලයෙක් මම කියල කෙනෙක් ඉන්නම කෙල හිතු අට එහෙම දෙයක් නෑ මේක පංචුපාදා නස්කන්දයක්. එතකොටේ පංචුපාදා නස්කන්දය, සත්‍යේ පුද්ගලීක් ආත්මයක් වසයෙන් ගන්න බැහැ. ඒක පිළිකුල් කළේ යුතුයි නින්දා කළ යුතුයි හිස් සාරයක් නැති නිසාපියකට දුක්හ කියලා කියනවා. මෙත නද කියන බලන්න දුක්කාරය සත්‍ය කොහොමද විතර කරන්නේ කියලා. ඊට පස මෙතන සංකීත්තයන පංචුපාදා නක්හන්දා දුක්කා. කෙටියෙන් පංචුපාදා නස්කන්දම දුකයි. ඊට පස්සේ මේ ජාතිය කියන්න මොකදද. ජරාව කියන්න මොකදද. මරණය කියන්න මොකක්ද. සෝක, පරිදේව දුක්හ එවගේ දෝමනස්ස උපායාස යම්පිච්චන්න ලබති තම්පි දුක්කන්. ඒවාගේ සංකත්්‍යයන පංචුපාදා නක්කන්දා දුක්කා කියන තැන් දක්වාම මෙතන අංග අටකින් වගේම තවන්ග දුලහකින් විස්තරකන ක්‍රමයක් තියෙනවා. මේඇවිල චතුරාර් ස්‍ය ධර්මී දුක්කසත්තියේ, පංචුපාදා නස්කන්ද දුකට මුහුණ දෙන සිද්ධ වන සීල දුක්කවුණු තමයි මේ තියෙන්නේ. එර සංකිත්්‍යයන පංචුපාදා නක්කන්දා දුක්කාකි වූහම, ඉදං උචතව සූ දුක්කං අරිිය සච්චන් දුක්කාරි සත්‍ය කළක නනිීමි පංචිපාදා නස්කන්දයට ඒ තමයි රූපූපාදා නක්හන්දෝ කියන? එතුකට මෙන්න මේ පාටේ ඇතුළත තමයි සියලුම සත්වයින්ග කතාවට අදාළ ඔක්කොම ටික තියෙන්නේ. ඒ කියන්නේ මනුස්්‍ය දීවිය බ්‍රහ්ම සතර අපා සියලුම සත්වයින්ට අදාළ හැම කරුණක්ම මේ පාටේ ඇතුළ තමයි තියෙන්නේෙ. තු මේ පාටය, රූපූපාදා නක්හන්ඳු, වේදනුපාදා නක්හන්දුු, සංඥුපාදා නක්හන්ඳු, සංකාර්ුපාදා නක්හන්ඳු, විඤ්ඥානුපාදා නක්හන්දෝකි වහම මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන ඔය පහගැන හොන්ට අවබෝධයක් ඕන. මේ පහගැන අවබෝධයක් නැතුනෝතින් එතෙදී නිර්මාණයවෙන්නේ මිත්‍යා දුස්තියයා. මේ පහ ගැන හොඳ අවබෝධයක් තිබුණොත් සම්පූර්ණයම නිවැද දුෘෂ්ටියයට එන්න පුළුව. එහෙම නැති වුනොත් තන්න කරම නිර්මාණය වෙන්නේ මිත්‍යා දුෘෂ්ටියා. දැන් එතකොට අපි දැනගන්න වෙනවා දැන් මේ පහට අදාලව, මේ ජාති ජරා්‍යාධි මරණ සෝක පරිදිීව දුක්ඛ දෝමනස් උපායාස අපිය සම්පයෝග පිය වි්පයෝග ඉච්ඡාවිගාත මේ දුක්කතාන්දරේ වෙනකොට මේ පහට අදාලව මේ පහ කොයි වගේ තැන්වලද තියෙන්නේ. එතකොට මේ රූපයේ වීත්නා සංඥා සංකාර විඤ්ඥාන කියන්න මොකක්ද. මේකට අදාළ සම්පූර් වැඩපිළිවෙල ගැ ොඳ අවබෝධයක් ඕන වෙනවා. එඇන්දි මුලින්ම දැනගන්න ඕන කානාවත්තා අමයි කොයි වෙලාවකවත් තිිපිටකයි සූත්‍රවිනය අභිධරමයකන ත්‍රපිටකයේ එක පිටකයක් වත් අත්හරින පුළුවන්ද බැහැ. සූත්‍රපිටකේ විතරක්රගෙන විනේ අභිධර්ම පිටක අත්හල පුුවන්ද කටයුතු කරන්න බෑ. විනේපිටකේ විතරක් කරගෙන සූත්‍ර අභිධර්ම පිටක අත්හල පුළන්ද කටයුතු කරන්න බෑ. අවිිධරම පිටකේ විතරක් කරගෙන සූත්‍ර විනේ විතර කරම්පුලුවන් කටයුතු කරන්න බැහැ. ඒ වගේම හැමවෙලාවේම සූත්‍ර ධර්ම දේශනාව ගත්තොත් ඒ සූත්‍රයට අදාළව අටුවාවක් තියෙනවා. ඒ සූත්‍රයට අදාල අටුවා වගේම තවත්යක ගැඹුරින් විස්තර කරනව ටකාවිං. එතකොට අටවා සත්‍ර අනුටකා. ඒ කමේට තමයි අප පාට ඉගෙනගන්න ඕන. එ මනොහරි දෙයක් දැනගන්නකොට ඒක අපි සූත්‍රයේ කොටසගන්න කොට ඒක අපි දැනගන්න ඕන කරන ගැඹුරු වචන ටික අටුවාය විස්තර කරනො. ඒක තවත් පැහැදිලිව ටීකා අනුටීකාවල තියෙනවා. මොනවහරි දැනගන්න දෙයක් අපිට තියෙනවාන ඒ දැනගන්න ඕන කරන ඔක්කෝම ටික යෙනවා එතකොට සමහර වෙලාවංවලදී වර්තමානයේ ලෝකයා දකිනකමයයක්ත් එක්ක ඒ ගැලපෙනවද නැද්ද කෙල හිතන යම් යම් ප්‍රශ්න සමාජයේ තියෙනවා ඒඋනාට කොයිවෙලාවකවත් ඒ පස්ල ඔළුවට ගන්න යන්න එපා වර්තමාන ලෝකයා දකින්නේ සැබැහැම කාරණාව නෙමේ හේතුව ඒ අයට අවුදු සීය කාවිුකාලයක් තියෙන මනුස්සලෝක ඉපදිලා, ඒ අඇගේ ඇහටපේන දුරපමානයෙන් කනටහෙන සබ්දේපමානීං, නාසේට දැන්න ගඳසුව දෙපමානයෙන්, දිවට දැන්න රසේපමානයං, සරීරයට දැන ස්පර්සේපමානයෙන් දැන්ට හිතන්න පුළුවන්, තියන දැනුමහ තමන්ටි හිතල තීරණයකදගන්න පුළුවන්, කවුුණු අනුව කොයි වෙලාවකවත්. ංචුපාදා නස්කන්දය ගැන තීන්දු තීරණවලටි අන්ද එපා. ඒ කියනෙ නවීන විද්‍යාව මුලුකර ගෙන බුදු දහමර්ථ දක්ව අරථකත්නය කරන්න යන්න එපා. නවීන විද්‍යාව දැන්ට තියෙන සියලුම විද්‍යාවන් අධ්‍යාපනයක් ඉගැන්වීම් ඒවා අනුව බුදු දහම දිහා බලන්න යන්න එපා. බුදු දහමීම් පස්සේව දිහා බලන්න. පැහැදි ලිනේද කියන එක. ඒකට හේතුව තමයි කොයි වෙලාවකවත්, මේ ඉන්ද්‍රය බද්ධ දැනුමට බැහැ මේ කියන පංචුපාදා නස්කන්දයේ විස්තර කරන්න. ඒ කියන ඉන්ද්‍රීයේ බද්ධ දැනුම ඉතාම දුප්පත්. දැන්ගොයවිධ අභ්‍යාවකාශ යානායාවල දුරෙක් සාරගෙන විධ පරීෂන කරලා, විවිධාකාර පරිියසන කරලා ඒ ගන්න දැනුම හරිම හිගන මට්ටමක බොහොම ප්‍රාථමි මට්ටමක තියන එක. ඒක කිසිම කතාවක් විස්තරකදගන්න බෑ හරියට. දැම් පවතින කට්ටියගේ නිදුක් නිරෝගී කංවලට අදාේ අම්යන් ඒව යම්යන් තොරතුරුව මේ විස්තර මේ අවට තියෙන යම්යන් දේවල් විතරකඒ කටය දැනගන්න පුළුවන්ගුණට අඩුමතරම මේ මහපොළොව අභ්‍යන්තරය පිළිබඳවවා සම්පූර්ණ විස්තරයක් එයාලඟ නැහැ. එකන අසම්පූර්ණ. අසම්පූර්ණ වුණු විද්‍යාව කියන්නේ බුදුදහම, මේ මහප්පොලොෝ වගේනං විද්‍යාව පොළිවෙතියෙන වැලි කැටේකටත් වඩාඩු දුහ විල්ලක් වගේ පුංචිම පුංචිකක්. ඒකනෙ සා තමයි විද්‍යාව අනුව මේ දියුණු තොරතුරු තාක්සනය මේ දැනුම අනුව කොයි වෙලාවකවත් බුදුදහමී මේ පංචිපාදා නස්කන්දී ගැන මෙම විස්තරකාරණයන්න එපා කියලා කියන්නේ. එතකොට අපිට දැනගන්න වෙනවා මේ රූප වේදනා සංඥා සංකාර, වි්ාන කියන ඔන්න ඔය පහ සම්බන්ධව. මේ පහ එකට තියන තැන් තියෙනවා. මේ පහෙෙන් හතරක් වෙනම තියෙන තැනුත් තියෙනවා. මේ පහෙෙන් එකක් තනිවම තියෙන තැනුත් තියෙනවා. මේ පහ එකටම තියෙන සමහර තැන්වල අපිට නැතිවෙලා යනවා මේ පහ තියන එක එකටම තියෙන සමහර තැන්වල අපිට ඒ අදාළ කරන භූමි නැත්තටම නැතිවෙලා යන කාලාත් වෙනවා. අපි ඒක මෙහෙම ගමු අග්ග්ඥ සූතයට යන්න. අග්ග්‍ය සූත්‍රේ මෙවාසේට බාරද්වාජ කියන බමුණු දෙන්නෙක් මහන වෙනවා. බමුණු පවුල දෙන්න මහනුනාට පස්සේ ඒ කට්ටියගේ පවුල පරපුරේ බමුණු ඒ අයට බනි නෝදෝස් කියනවා. දවසක් බුදුරජාණන් වහන්සේත් මේ ගැන සාකච්ඡාවකට එනවා ඒ සාකච්ඡාවට එනෙවෙලාව ලෝකයේ ආරම්භුණු කාණාව සම්බන්ධව සාකච්ඡා කරෙනවා මේ සූතයේ උඩහරිිය තියෙනවා බුදුරජාණන් වහන්සේ බැම්නියෝ ඔසපවෙෙන්ෙ නැද්ද ආදීවිදියට ඒ ගන අහනවා මේ ඒවා සෙට්ටකින්. එතකොට බුදුරජාණන් වහන්සේ අග්ග්‍ය සූත්‍රයේද වා සෙට්ටේනී. දීරිග කාලයක් ගියාට පස්සෙ එක කාලයකදි මේ ලෝකෙහි විනාස් වෙලා යනවා. මේ ලෝකෙ විනාස වන කාලයක් එෙනවා. අග්ග්ඥ සූත්‍රයේ තියන එක්තර කොටසක්ගැන විතරයි. අය වාසෙට්ට බාඩත්වාජගේ බැහක්මන පවුලයට අදාලව බහක්මනැස්ස මකමාසේද බහෞු රාචන්නයක් කතා ඌරු තදස් ආදී විදිහයට එනවා මේේ එරික්වේදේහෙම ලෝක නිර්මාණය වුණ විදිහයක්ගැන හරියට බයිබලය් ගදන්නවාගේ බයිබලයව්ගන්නන්නේ සර්බල්ධාරී දෙවියන් වහන්සේ රාත්‍රේ මැව්වා දහවල මැහුවා වූ වගේ කතාවක් ඒවගේ දික්වේ දේත්වෙනවා ඒ වේදයට අදාළ කාරණාව බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ මේකෙ එක්තරා ප්‍රමාණයක් තියෙනවා. හැබැයි සියලුම ලෝක විනාසයන් ගත්තහම සුභකින්ද යට විනාස වනි විදිහත් තියෙනවා. ඒවාගේම වේහප්පලයෙන් යට විනාසවන විදිහත්තියෙනවා දැ උඩමතියන වේහප්පලේන වේහප්පලයෙන් යට විනාසන විදිහත්තියෙනවා ඉටපස් සුබකින්නේ යට විනාස වන විදිහත්තියෙනවා, ආභස්සරයෙන් යට විනාස වන විදිහත්තියෙනවා. විනාස වෙනකොට බිත්තරවලයෙන් උපදින ගරබාසයෙන් උපදින ඒවාගේම කුණුබිම් තෙද්බින් කාුණුපල්ලය උපත්වය ලබන සත්වයෝ ලෝකින් නැතිවන කාලයක්යෙනවා. බ ඕපාතික සත්‍යයෝ ඉන්නවා. ඒ ඕපපාතික සත්වයන්ගෙනෝත්. ආබස්සරය. වාසෙට්ටේනි දීර්ක කාලයක් ගියාට පස්ස එක්තරා කාලයක මේ ලෝකෙ විනාස වෙනවා. එහෙම කාලයක් වෙනවා. එහෙම කාලයකදී මේ ලෝකයේ විනාස වෙනකොට සත්වයෝ හුඟක්ම උපදින්නේ ආබස්සර කෙන බ්‍රහක්ම ලෝකේ. ඒ ආබස්ර බ්‍රහ්මලෝකයේ ්‍යන සිත්්බලයෙන් ඉපදනු ඒ කට්ටිය ප්‍රීතියම ආහාඩ කරගෙන ජීවත්වෙනවා. එහෙම තමන්ගේ සිරුරු බලයෙන් ඒ විදිහට බබලමින් ඉන්නකොට අහසින් තමයි ඒ කට්ටි ගමන් කරන්නේ. ඒ කට්ටිය සිත්කලු වස්ත්‍රාභන ඇඳගෙන ඒ කට්ටි ජීවත්වෙනවා. එහෙම බොහෝ කාලයක් ඉන්නවා. වාසෙට්ටේන දීර්ග කාලයක් ගියා අට පස්සේ මේ ලෝකයේ හටගන්නවා. එහෙම හටගන්න කොට එම හටගන්න කාලයක් එෙනවා.ඒ ලෝකයේ හටගන්න කාලෙදී. ආබස්සර බ්‍රහ්ම ලෝකයෙන් චුතවන කට්ටිය ඒකෙන් චුතවෙලා මනුස්ස ලෝකෙ උපදිනවා. ඒ කට්ටිය මනුස්සලෝකේ ධ්‍යානසිතින් උපදින්නේ ඒ අයන බ්‍රහ්ම ලෝකින් පදල මිනිස් බවයට පැමිණෙනවා ඒකට්ටි ්‍යානහිතිං උපදින්නේ පීතියම ආහාර කරගෙන තමන්ගේ සරුරු සිදුරු බබලමින් අහසිං ගමන් කනවා සිත්කලු වස්ත්‍රාභන ඇතුව ඉන්නවා මනුස්සලෝකෙට ආවට මේකට්ටිය ඕපපාතික ඉපදුන තාවම ලිංගබේදයන් එම පහළ වෙලා නැහැ. එතකොට මේ විදිහට දීර්ඝ කාලයක් යනවා. එහෙම දීර්ඝ කාලයක් ගියාට පස්සේ සියලුම සක්වල එකම දියකදක්ව තියෙනවා අදුරක් විදිහට මහා ගන්දුරක් තියෙනවා සඳහිරු නොපැනෙත් ඒ කියන්නේ මේ සමේන චන්දිිම සුරියයා පඥ්ඥායන්ති නොපැනෙත් කියලා කියන්නේ මෙතන මේ ප ලෝක හටගෙන නෑක එක නෙමේ. මේ අයට පේන මට්ටමට නැහැ. එක මේ පහළ වන කට්ටයට ඒක වැටහෙන්නේ පේනෙ නැහැ දැම් මනුස්ස ලෝක ඉන්න අපිට භූමි තිස්සකෙන් භූමි කීක්ද භූමි ඔක්කෝම කීයක්ත්ෙනවාද තිස්සකෙන් කී අපිට පේනවාද දෙකයි පේෙනේ දෙකමකක්ද. ඒ තිනිසාං සත්වුන්ට මේ මිනිස්සුන්ටව විදිහත අපිට හොඳට පේ අපිට පේනවා වගේ පේෙනවාද. මාලුවට පෙනේහිද අපිට පේන විදිහට එතකොට අනිසත්වයෙන්ට අපිට පේන විදිහට හොඳට පහැදුලෝ පේනවාද. මේ ඉන්ද්‍රීයේ බද්ධකමට ලෝකයේ පිළිබඳ මේ විස්සේ ගැන තීන්දුු තියණවලට යන්න එපා. තීනු තියෙනවලට අන්නන මෙන්න මේකමේත. එතකොට අපිට භූමි දෙකක් පේනවා ඒ හැංවල ඉන්න අයට ලෝකයේ මොන විදිහට දැනෙනව ඇත්ේ. විස්වය දැම්්‍රහක්ම ලෝකවල ඉන්න අයට හෙම ඒක ඊරහන්ද ගහ ලෝක වූ පේන විදිිය දැන්න විදි මොන විදිට ඇත්දක හිතන්නකෝ. එකකෙනට එකක ආකාරයි එකඒක බූන්වල හැටියට. මොකද සමහර තැන්වල ආයතන හයම තියෙනවා. සමහර තැන්වල චිතචයිස්සක ධර්ම හට ගන්න ආයතන හයි වෙනට ආයතන තුනයි ලැබෙන් අාධ්‍යාත්මික ආයතන. සමහර තැන්වල ආයතන අරධ්‍යාත්මික එකයි හම්බ වෙන්නේ. සමහ තැන්වල ආයතන තිබත් ඒයයට පේන්නේ නෑ කරම විපාකය. මේ විවිධ හේතු විවිධ කවුණු තියෙනවා. ලෝක විසේ අචිින්ත මේ කවදාවත් හිතල ඉවර කරන්නවත් කල්පනා කළවත් ඉගෙන ගෙනවත් අවසංකරන්න පුළුවන් එකක් නෙමේ. අපි ලෝක විසේ ගැන ඉගෙනගන්න නැ. ඒක හරි බරක්. ලෝක විසේ ගැන ඉගෙනගන්න කවදාවත් අපිට බැහැ ඉගෙනගෙන අවසං කරන්න. මොකද මේක හරි බරක් ම විශාල ගැඹුරක් තියෙන මහා විශාල දැඩි බරක්. ඒ වනාට අපිට යම්කිසි චිත්්‍රයක් හදාගන්න මෝලික කවුුණ ගැන යම් වැටහීමක් ඕන අපි ඉන්න මේ කාලේ වර්තමානයේ අපි මේ ඉන්න කාලසීමාවේ තියන දැනුම් පද්ධතිත් එක්ක. දැන් අපි ඉන්න කාලසීමාවේ විද්‍යාව කියන එක ගුඩාක් දියුණුී කියල කියනවනේ ඇත්තටම දියුණු නැහැක. හැබැයි විද්‍යාව දියුණුයි කල කියනවනේ දියුණුයේ කියල කියද්දි. අපි ඊට වඩා අපේ විද්‍යාව දියුණු හින්දා. අපි ඒ ගැන යම් කවුුණුටික් දැනුවත්වෙන්න්න ඕනමොකද ඉගෙන ගන්න හදන්නේ පංචුපාදා නස්කන්දේ. චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්කස්කන්ධය ගන ඉගෙන ගන්න හින්දා. ඉට පස්සේ මෙතන තියෙනවා. ස්ථීපුරු සසයෝ විදිහට කාන්තාවන් පිරිිමින්න තාහම භාවරූපදයක ලැබිලා නැහැ. මෙහෙම කාලයක් යනවා කාලයක් යනකොට හුණුකිරීඋඩ යොදයක් තියෙනවා වගේ රසපොළුවක් පහල වෙනවා ඊට පස්සේ රසපොළොුව ඇත්ත එක්ක තන්හා වැතිවෙලා ඒකත්ටිය ඒ තන්හාවෙෙන් බැන්නවා ඊට පහස්සේ රසපොළුව අතුරෝදහං වෙනවා අතුරෝදහං වෙලා ඊට පස්සේ ඊළඟට තව 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 බිම් හතු අගයක් පහළ වෙනවා. ඔය විදිහට ඒක දිගට මුොහොම විස්තර වෙනවා ඒ අතරදී කාන්තාවදද පිරිමියෙද්ද කියන එකට අදාලව ඒ භාාවරූප පවා ලැබෙනවා පස්සෙ කාලයක් වෙනකොට. ඒ කියන්නේ යම්සේ ඒ සත්වයෝ නොසහැබිම හටගෙන පැසනු හැල්සහල් අනුභව කරනකොට පරිභෝග කරමින් ඉද්දි. ඒ ආහාර අනුභව කරමින් ඉන්නකොට ඒකට්ටිගේ සරීර රළු බවට පත්වෙනවා. ඒවගේම නොපැහැපාත් බවටත් පත්තෙර වදන් අර ආහාර ගද්දි. හොන්තට මතකතියාගන්න මේ ලෝක කිසිම දෙයක් කාටවත් ඉබේ මවන්න බැහැ. ඒකයන්නේ ධ්‍යනලාබී මවනකමේ වෙනසන් ඒක ඉධපාතිහාදයක් හැබැයි මේ ලෝක ස්තීම් පිරිමින් දෙමේ ගස් කොලන් ඒව මැව්ුව ඒව නෙමේ. ඒ සියල්ලම හේතුබර ධර්මයාගේ කියාකාරීත්වය. ඒ හේතු පලධර්ම අතරේ මෙතනැතියෙන වමී බලන්න. ඒ සතුන්ගේ සිරුරෙහි ඒ සතුන්ගේ සිරුරේ බොහෝ සෙහෙෙන් රළු බව පහලවිය. නොපැහැපත් බවද පැමිණ. ස්තියට ඉස්ථීලිින්ගේදේ පුරසයාට පුරුසලින්ගේද පහලවිය. ස්ථීද වූ කලි ඉතා බොහෝ වේලාවා පුරසයා දෙෙස බලා ඉදි. පුරසයාදි ස්තිය දෙස බල බොහෝ වේලාවක් බලා ඉදී. මේ විදිහට බොහෝ කාලයක් ඒකට්ටි ඕවුනොවුන් දිහා බලාගෙනඉන්නකොට ඒකට්ටිත තාගහිත් ඇතිවෙලා ඒකට්ටි කාමේ හැසේෙන පටන්ගන්නවා. මේ ස්ථීපුරල්ලින්ගේ පුරසලින්ගේ පසු පස්සතියෙනෙ භාවරූප. භාාවරූප ලැබෙන්න මේ වගේ හේතු හැදෙන්න්න බොහෝ කාලයක් යනවා. බසර ්‍රහක්ම ලෝකෙන් ඇවිල්ලා මනුස්ලෝක මේ වගේ බොහෝකාලයක්ඉඳලා ඊට පස්සේ මේ විදිහට ඒකට්ටියයට අරආහාරපානත්යක රලු ස්වභාවයයක් ඇවිල්ලා අන්තිමට භාාවරූප හැදන විදිහටම හේතු පාරිධර්මියන්ගේ ක්‍රාකාරීත්‍යය සිද්ධ වෙනවා. ඉට පස්සේ භාාවරූප ලැබෙනවා. භාාවරූප ලැබිලා ඒක අට්ටිය එකනකාගැන ඒ රාගෙන් එහෙම බැඳෙන විදිහට කටයුතු සිද්ධ වෙනවා ී ළඟට තබ ලෝකයේ ඒ කරුණෝ හැදනු විදිහ මහා සම්මත රජවරු පහල ඕන විදිහ. ඒවා අග්ගඥ සෝත්‍යය ඉගෙනගන්න ඕෝනේ අපේ මාතෘකාවිතියෙන්නේ පංචුපාදා නස්කන්දය පහලවීම් ගැන. එදෝල පංචුපාදා නස්කන්දය පහල වෙනකොට, ආබස්සර බ්‍රහ්මලෝකයෙන් පහලට ඇවිල්ලා. අපේ මේ දැන්තියෙන රූප මට්ටමට හැදෙනවා කියන්නේ මේ සියල්ලම හේතු පල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක්. මේ කිසිම දෙයක් ඉබේ හැදුන්නෑ ඉබේ හදන්න බෑ හේතුපල ධර්මයන්ගේ ක්‍රාකාරීත්වයක්, මේ විසේ ගැඹුරු විසයක් හැබැයි කොයි වෙලාවකවත් සූත්‍ර අටුවා ටීකා, අනුටීකා පරිවාර ගන්ත අත්හැල්ල හිතන්නේ යන්නේ පා. අනිදේවල් දැනගනි විද්‍යාව ඒ ඔක්කෝම දැනගන්න සමයාන්ත්‍ර ඥානයම් බෞසතකන් දැනගන්න නමුත් ප්‍රදාන වස්සයෙන් ඉන්න ඕනේ මෙන්න මේ තුළ එහෙම නැතුූනොත් මිත්‍යා මතවාද වලට එනවා. දැම් බලන්න මේ කාලෙ සමහරු ස්වාමින් වහසල් අපායක් නෑ කිය කියනවා. අහල ඇතින දැඟර සිරිදම්ම හාමුදුරුව හාමුඩැන් ගෝලියෝ දම්මවල අපායක් නෑ කියල සමාජගතකරමින් ඒකටි වෙනමාර බලාපොරොත්තු වන අරමුණුවලට අන්න උත්සා කරනවා. දැන් අපායක් තියනවද නැද්ද කියලා දැනගන්න ඒකටට බුද්ධියෝන මේ පංචිපාදානස්කන්දය තේරුම්ගන්න. එයාලට මේක තේරුන්ගන්න සක්තිී නැතිකම තියෙන්නේ. ඒගැන සිරිධම්මසාමන් වහන්සේටවත් අපේ මේ ඒ ජිස්ස හාමුදුව රේකන ඒ උන්හන්සර සමාජගත කරමින් ඉන්න ඒ හාමුදුරුවන්ටවත් මෙන්න මේවත් තේරුන් ගන්න බැහැ. මේක තේරුම් ගන්න නම් අභිධාර්මමයින් නෝන හුගක් අත්‍යාවස්ස වෙනවා. අභිධර් මේ දන්නඇත් නං මෙම විස්තර කරගන්න බැෑනිිකං උඩිින් පාලයෙන් බාලිවරල ලෝකයේ මේ පැතලී මේ මෙහමයි අටුාවල තියෙනෙකළ ඒෙව ඒව සම්පූර්ණ බොරු කතා. ඒ අටුවාාවල තියෙනදේ විස්තර කරගන්න තරන් තමාන්ට හැකියාව තියෙන්න්න ඕන මොකද මේ රූපයකි වූහාම රූපය කොළොසාකාරයක දැනගන්න වෙනවා. වේදනා සං්ඥා සංකාර විඥාාවය ඒ විදිහර දැනගන්න වෙනව එක ලොකු කතාවක්. දැන් අප මෙහෙමමක ඒකට දැන් මෙතනද මේ තියෙන්නේ අපේ අභිධාර්ම පිටකේ විභංගා්‍රකනේ සුත්තන්තභාජනීය කොටසේ පංචක් හන්දා කියන එක පංචක් හන්දා. කන්දෝ වේදනාකන්්දෝ, සංඥාකන්දෝ සංකාරක්කන්දෝ විඤ්ඥානක් කන්දෝ. මේ තමයි පංචස්කන්දය. මෙ පාඩං කරගන්න ඕන දැන් අපි අට පාඩං කර ගත්තන්නේේ දුක්ක සත්ත්‍ය පාට ඔක්කෝම සමුදේශ සත්්‍ය රෝධ සත්‍යය මාර්ග සත්‍යය පාට ටික පාඩන් කර ගත්ත වගේ මේවත් පාඩන් කරගන්න ඕනේ. මේවත්්‍යාවසයි. මොකද ඊට පස්සේ රූපස්කන්දය කියන මොකදද කියන කොට අපිට රූපස්කන්දේනවා. පංච කන්ද එක රපක් කන්දෝ වීදනා කදෝ සඥා කන්ද සංకර කද විඤ్ಞාන කදෝ ඊට පස රූපක් කන්දේනවා. රூප කන්දේදී පාලಿියෙන් රூප කන්දේ සිංගලງ රூපස් කන්දය. එතක රூප කන්දේ යంකින්చි රూපం අතීතා නාගත පච්චුපන්නං අජ්ජත්තන්වා බහිද්ධවා ඕලාරිකංවා සුකුමංවා හීනන්වා පනීතංවා ජන්දූරේ සංතිකේවා තජයකතදේ කච්චන් අිසඥූ හිත්වා අභිසංකිපිත්තා අයං උච්චටි රූපක් කඳු. අ. අටවාාවල එහෙම තියෙන පාට අරගෙන පොළොව පැතලීවාගේ අර ඊර මහාමවුරු පර්වතය ගැන අරගෙනාර ඉර මේ වගේ අනවක්කිල ඇඳ ඇඳ පෙන්න්න නාරක බහබූදත රූපාදිින හාමුදුෝටික් ම අතකාල ඇවිල්ල තිෙනවානේ ඒ සාමින්න්හසරට මෙන්න මේක බැරි හින්දයි ඕක වෙලා තියෙන්නේ. අපේ සාමින්හසලාට එහෙම වෙන්න බැහැ. අපේ සාමින් අහසල රූපස්කන්ධය කිව්ව ගමන් මෙන්න මේ තික මේ කොළොස්සාකාරය හරියටම දැනගන්න වෙනවා. අ දොය දුරදක්නවලින් ඔය මේ විද්‍යාවේ තාක්ෂනික මෙවලංවලින් ඔවු අජටාකාසයට ගිහිල බලනඒවාගෙන් මේ ඉන්ද්‍රීය බාද්ධ දැනුමකින් මේ කරන්න බැහැ. මේක ඉන්ද්‍රී බාදධ දැනුමකින් කරන්න බැහැ සම්පූණයම මඟපල් ලබන ගමනැට පංචුපාදා නස්කන්දේ තමයි අපි ආත්මය සත්‍යයා පුද්ගලයා විදිට වරදවා අරගෙන තියෙන්නේ ඒක ලොකු බාධාවේක නැති කරගන්න නම් දැනගෙන ඉන්න ඕනිෙ. ඒ වගේම පැහැදිලිවම කොයි වෙලාවකවත් බුදු දහමෙක් කිසිම දෙයක් සැකකරන්න එපා. සැකකරන්න එපා හැබයි දන්නති දේවල් හොයාගෙන යන්න ඕනේ. ඒකයනි දන්න ොදන්නා දෙයක් අන්ධ භක්තියෙන් පිළිගාන්නයන්න එපා. තමන් ඒක තේරෙන්නඇත් නම් ඒක නැවත හොයාගෙන යන්න ඕනේ. ධර්මරත්නය ගුණහය බලන්න ඒ ගුණහයෝසේ තමන් හොයාගෙනයන්න ඕන අන්ද භක්තියෙන් අනේසාසාධ කල පිළිගන්න එපා. බුදු දහම වුනත් අනේසාසාධ කළලා අඳද භක්තියන් පිළිගන්න එපා හොයාගෙනයන්න ඕන හොයාගෙන යන කොට ඔක්කෝම ගැටලුවලට සියලු විසඳුන් හම්වෙනවා. ඒක නිසායි කියන්නේ සූත්‍ර ඒක විස්තර කරන අටුවා ඒක විස්තර කරන ටකා ඒ විස්තර කරන අනු ටිකා එක කටයුතු කරන්න කියලා. ඒවාගේම බිණය ඒක විස්තරකයන අනුව මෙ අටවාටකා ඒවාගේ අභිධර්ම පිටකය ඒවා විස්තරක යන අටවාටකා එක් ඒතිිපිටක බුද්ධ වචනයක් එක්කම කටයුතු කරන්න කියන්න ඒකට. තිිපිටක බුද්ධ වචිනයක්ත් එක්කම කටයුතු කරන්න ඕොන දැම්ඹරන්න රූපස් කන්දය කිවූ හාම. රූපස් කන්දි ආධ්‍යාත්මික රූප බාහිද රූප ඔක්කෝ විස්තර කරනවා. දැන් මෙතන අතීත රූපෙහි අරගෙන අතීතානාගත පච්චුපන් පච්චුපන්නං අජ්‍යත්තංවා බහිද්ධවා බලන්න මෙතන මේ තත්තකතමං රූපන් අතීතං ඒ අතීත රූප කියන්න මොකක්දයක විස්තර කරනු. ඊට පන්සේ අනාගත රූප කියන්න මොකදද ඒක පැහැදිලිව මේ විස්තර කරනවා. මේක මේ අපි අභිධරම ගන්තවල තව මේක ගුඩාක් පැදිලිව ගොඩක් ගැඹුණින් විස්තට කරන. එක මේ තියනෙන පොඩි කොටසට අමතරව සම්පූර්ණ විස්තර ගොඩක් මේ අපේ මේ අටවා ගන්තවලති ඒව අත්‍යා වස්සයි. ඉඩ පස්ස බලන්න තත්තකතනන්ගරූපන් පච්ච උපන්නම් පච්චු පන්න රූපක කියන්න මොනවාද. ඉඩ පැසේ ආධ්‍යාත්මික රූප, බාහිර රූප දැම් බලන්න ක වාධ්‍යාර්මික රූප, බාහිර රූප මේ අවධාරික රූප, සූක්සම රූප මේ වගේ තැන්වලටෙන කොට. දැන් අපිට මේ පේන ඉන්දීය බද්ධ මේ මනුල්ස තිරිසං වගේ සත්තුවෝන්ට අමතරව අනි සත්තයිම් පේෙන් නැතිකට්ටියයනෙ. ඒක දැනගන්න සිත දියුණු කරගන්නුන අභිඥායහෙම උපදවාගන්න ඕනේ. අභිකඥා උපදවාගන ඒසියාල දකිින් නෝරේතකොට. ඒවා කදගන්න පුළුවන් මේ මාර්ග්‍යයක්ත් හොඳට පැහැදිලිව තියෙනවා කාරනාා ොක්කෝ විස්තර කරල්ල තියෙනවා. ඒවුනාට ඒ ගැන සැකසංකා ඇතිකොත්. මේ කිසි දෙයක් හොය න්නඇතුව මෝඩ මනුස්්‍යයෝ පයිං ගහනවා තිබිටකේද. දැන් අද පිටු දිවිහාමුදුරැන්ගේම හාමුදොනමක් ඊ පෙරිදර කිවම දේවදූත සූත්වයහෙම මේ පස්සෙ කාල දියවුන එකක් කියලා ඒ සාමින්හසර සක්ති නැතිකම් මේ එක තේරුන් ගන්න මෝඩකම. ඒ සාමීන් වහන්සේලාට මෙන්න මේ කියන මෙ දැ මේටික මේ අවධාරික රූප සූක්සමරූප හීනරූප පනීතරූප දුරරූප මේ සන්තිගරූප මේ ළඟරූප මේ දේවල් එහෙම දැනගන්න පුළුවන්නම් කවදාවත් ඔය කතාව කියන්නේ. එදොට පංචුපාදා නස්කන්දය ගැන් දැනගද්දිී රූපූපාදා නස්කන්දය මේ ආකාරටික දැනගෙනීන්ට වෙනවා. සූපූපාදානස්කන්ධයේ මෙන්න මේ ටික දැනගන්න වෙනවා ඊට පස්ස එතනින් අතර වෙන්න වේදනාස්කන්දයත් ඒ වගේ වෙනවා. වේදනාස්කන්ධයත් ඒ වගේ වෙනවා. ඉර්ප සං්ඥාස්කන්දය දැ වේදනාස්කන්ධ ඉ වනාට පස්සේ සං්ඥාස්කන්ධයත් ඒ වගේ වෙනවා. කීන පනීත මේ දුර මෙසංතික ඒ විදිහට එහෙම වෙනවා. ඉත් මේ සං්ඥා සංකාර විඤ්ඥානාස්කන්ද ඔක්කෝම එහෙම වෙනවා. පංචුපාදා නස්කන්දේ ගැන නිරවුල් පැහැදිලි චිත්‍රයක්. පැහැදිලි වැතහීමක් පැහැදිලි අවබෝධයක් ඕන වෙනවා. ඒකට රූපස්කන්දයකි වහම රූප විසි අට හරියටම දැනගන්න ඕනෙ. දැන් පරමාණුවෙත් සුද්දාාස්ටක රූප කලාප ගොඩාක් තියෙනවා. පරමානුව වගේ පුංචි එකකුත් සුද්දාාශ්ටක රූප කලාප ගොඩාක් තියෙන එකක් නං හිතන්න කකො ඒ වගේ සුද්දාාශ්ටක රූප කලාපත් එෙක්ක අපේ ඇහැට පේෙන් නැති නරකේ කට්ියගගේ දීවලෝකවලයගේ බ්‍රහ්ම ලෝකවලායගේ රූප කොමතියෙන්න්න ඕොඳද කියලා. එතුට ඒක තේරුන් ගන්න නම් මෙන්න මේතික හෝඩ වෙනවා. දැන් අපි මේකිව්ව කරනාටික. දැන් රූපස්කන්දේ, යංකිංචිරූපන් අතීතානාගත පච්චු පන්නං. ඒක යන අතීතරූප, අනාගතරූප, පච්චුපපන්න රූප. ට වසිේ අජ්්‍යත්තරූප, බහිද්ධාරූප, ඕලාරිිකරූප, සුකුමරූප, ශීනරූප, පනීතරූප, දුරරූප ඒවගේම සන්තිකරූප. මෙද මේ කොළහා දැනගෙන ඉන්න ඕන. මේටික පාඩන් කරගන්න ඕනේ. පුළුවන්ද පාඩන් කරගන්න? මේ තික පාඩන් කරගන්න ඕන පාඩන් කරගෙන ඒක මොකද්ද කියලා දැනගෙන ඊට පැස් අප එක විස්තර කරගන්න ඕන කොහොමද කියලා. දැන් පැහැදිලිද රූපස්කන්ද එකකුලෝස්සාකාරයකටත් දැනගන්න ඕන කියන එක මේ එකකුලෝසාකාරයට දැනගත්්ද සියලුමර් බ්‍රහ්ම දීවයේ සතරාපා ඔක්කෝට මදාල රූප විග්හය මෙතන තියෙනව කෙනෙකත් පහැදිල්ද ඒවගේ මේ එක සාමීන් වහන්සේලා ත්‍රිපිටකය බුද්ධ වච්චනය කියන්න නැතුව මනස්ගාත කියනකොටම කක්ද කරන්න ඕනේ. මනෝ විකාර කියවදද පහත්තර වගේ ඇඳලාම සක්වල කතාව තීරුම් ගන්න බැඩු විකාර දේවල් අටුවාල මෙහෙමයි කියවෙන්නේ කියලා ඒ හිතනු පහිතපු හිතළු කිව්වොත් මකද කරන්න ඕන. ඒවාගේම පොළොව ඇතුළේ දැන් අපාජ තියෙන් ඕන පොළොව ඇත්ලේ. ැ ේවදත්ත මුදුරුව කොහෙදගිය දේවදත්ත හාමුදුුව කොහෙටදග හ එතකොත් දැන් දේවදත්ත හාමුදුරු අවිච්චයට ගිය තවගියා සුපබෝදරත්තුමා ඒවාගේ ඒ කට්ටිය දැන් අවිීචි උපදින කොට පනපිටිං ගයාානේ පනපිටිංගගේ යාට පාස අවිීචයේදී මෙ ගියගිය උසපල්ලමද කියලා ඇහුවොත් මොකද වෙන්නේ අභිධර්ම දැනුම නැතියකේ වරද හනිමං එතෙන්ට එනවා ඔ ඒකත් කියන්න කියල දෙන්නම් අිධර්ම දැනුම දන්න ඇතියකේ වරද අබිධර්ම දැනුම දන්නවා නම් ඒ දන්නවා සතරපාගත අයගේ චිත්ත සන්තතිය කෙලීම බවාංග චිත්තේහ ඔ ඕෝම අහේතුක උපේක්කා සහගත අකුසල විපාක සන්තයෙන සිතක් වෙනවා කියලා එතකොට අහේතුක උපෙක්කා සහගත අකුසල විපාග සන්තියන හිතා දැන් දේවදත්ත හාමුදුරුව මනුස්ස ලෝකෙද පංචාභිකඥා උපදවාගත්තන් නැත්්ද දැන් එන්න අපේ දේවදඇත තෙරුන් වහන්සේ මනුස්ස ලෝකයේදී අජාසත්ත රජතුමා පහදවා ගත්තේ මොකෙන්ද. සත රත්තු පහදවා ගත්තමකෙන්ද ලෞකික ඊදී පාතිහාරි වලින්න්නේ. එතකොට දේවදත්ත හාමුදුර අජාසත්ත රත්තුමා පහදවා ගන්න නම්. උන්වහන්සේට ලෞකික දි්‍යාන තියෙනවා නම්. ලෞකික දයාන උපදවාගන්න එකන් පංචාභිකඥා උපදවාගන්න පුළුවන් වෙන්නේ අහේතුක දුගති අයටදේ. එහම නැත්නං අහේතුක සුගති අයටද එහෙම නැත්න දිහේතුකයටද එහෙම නැත්නම් තිහේතුකා අයටද කාටද මේයට පුළුවන්ද පංචාභික්ඥ ලෞකික දයන් පංචාභිඥා පදවාගන්න පුුවන්ද මේයට බැෑ? දවස මිත්‍යයා දුෘෂ්ටිකයෝ සිවුරුපුරවගෙන එයාලට හිතෙන හිත්තලූ බුදු දහම කියල සමාජගත කරන්න හදනවා. ඒ නිසා විකාර දේවල් ඉගෙන ගන්න බෑ අපිට. අපි ඉගෙන ගන්න වනං භාග්‍යවතුන් වහන්සේ දේශනා කඩපු දේම ඉගෙන ගන්න ඕන ඒ සාගදයට බැස්සට පස්සේ. ඒ රසේ දැනුහ මේ සුවේ දැන් හ මේ එක් කකුරක් අත් අත්හරින් නැතු ඒතුළින් ධර්ම සුවේ ලබනවා විතරක් නෙමේ මඟඵල ධයානත් උපදවා ගන්නවා. හැබැයට මිත්‍යාදු ෂ්ටික මතවාදවලට ගියොත් මඟපල ඇහිරෙන් නැත්්ද. ඇහිටනවා. ධ්‍යනපදවාගන්න පුළුවන්ද බැයිද. මිත්‍යා මතවාදවලට ගියොත්. බැරි වෙනවා. දැන් බලන්නර පිටිදිී හාමුදුරුවන්ගේ ගෝල හාමුදුරුව මේ අපායක් නෑ කියලා කියන කොටම. ස්සේ ගැන මේ පංචුපාදානස්කන්දය ගැන අඩුම තනම චතුරාට සත්‍ය ධර්මය ගැන අල්ප මාත්‍රයකවත් දැනුමක් නැති පිරදිවි හාමුදුරුවන්ගේ ගෝලය හිතන්නකෝ මේ මෙහෙම මේ අපායක් නෑ කියලා යොදුන් කියන කතාව අරගෙන විතනක් ස පෙන්නන්න හදනකොට ඒ හාමුදුරුවන්ට අහේතුක මේ දුගති සත්වයෝ ගැන ඒක අහේතුක දුගති සත්වයෝ ගැන. ංචි මල්පමාතයෙකක් අවබෝධයක්තිනවාද. නැහැ. ඒ හාමුදුරුවන්ටර් එකොලෝසාකාරයේ රූප, එකොලෝසාකාරයේ වේදනා සංඥා සංකාර විඤ්ඥාණයන් ගැන අවබෝධයක් තියෙනවාද. කිසිම අවබෝධයක් නැහැ. අඩුමතරම මේ දැම් මේ පවතින මනුස්සයින්ගේ මේ අවුදු කීපයක පැවැත්ම ගැන විතරක් හිතන් නැතුව අතීතය මොකක්වෙන්න ධනාගතයේ මොනවෙන්න දකණ්ඩෝ පැවැත්ම සිද්ධ වෙන්නේ කොහොමද මේ සක්වලවල් අනිසක්වලවා ගැන නිකං හිතලවක් කල්පනා කරලවත් තිනවාද. නැහැ. සම්පූර්ණයම මිත්‍යා දුෘෂ්තිය නිසා ඒවගේ සිවුරු දරාගෙන ඉන්න සමන පතිරූපකෙවුුණත් කියන දේවල්ලට අහු නොවී ඉන්න නං අපි මොකදද කරන්න ඕනේ. චතුරාර්ය සත්‍ය ධර්මය දැනගන්න ඕනේ. මඟපා ලබන්න නම් අපි මොකදද කරන්න ඕනේ. චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සහමුලින්ම කෙලසුන් නසන්න ඕනේ. මඟපල් ලබන්න ඕනි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නම්. ඒ චතුරාර් සත්‍යධර්මය අවබෝධ කරගන්න යනගමන මුලින්ම මකක්ද කරන්න ඕන. චතුරාර් සත්‍ය ධර්මය හරියට දැනගන්න ඕනේ. ඒ චතුරාර්ය සත්ත්‍ය ධර්මයේ පලවැනි සත්‍ය තමයි දුක්ක ආර සත්‍යය. දුක්ක ආරය සත්‍ය කර කියන්නේ පංචුපාදා නස්කන්දයට නමක්. පංචුපාදා නස්කන්දයේ ගැන අවබෝධයක් නැත්න අපිකම් සද්දහ පැත්තකින් තියමක සද්ධව ඕන සද්ධව නැතුව බෑ මේ ගමන යන්න. කනෙ කියනවා නම් සද්ධාව කියන කාරණවරගෙන මට මේ සද්ධාව නැතුව නෙමේ කළ නෑ එතන සද්ධහර විතරන්නේ ප්‍රඥාවත් නෑ. මොකද මේ පංචුපාදා නස්කන්දයේ විස්තර කරලා සියලුම භූමිවලට අදාල සම්පූර්ණ කතාව වටහා ගන්න නුව නඕන. ඒ මේ පාට්ටික කටපාඩන් කරගෙන විතර බැහැ. අපේ සාමීන් වහසල මකද කරන්න ඕොනේ පාටටික කටපාඩං කරගෙන දැන ඉගෙනගෙන මේ ඔක්කෝම් පංචුපාදා නස්කාන්දයේ තේරුම් අලගෙන ඊට පස්සේ අරඥගතුවා රුක්කමූල ගතුවා සු්ඥාගාර ගතුවා නිසීදති පල්ලංකං ආබුජිත්තා උජුංකාය පනිදාය පරිමකන් සතතින් උපට්ට පෙත්තා. ආනාපන් සතිීද සෝ සතු වූ අසල් සතුව පස සතිය. එතකොට ආර්‍යකට රුක් සමූලේකට සුන්්‍යයා ගාඩයකටිගහිලා මේ දැනගත්තදී අවබෝධ කරගන්න ඕනේ. මේ දැනගත්න කාලනාව අවබෝධ කරගන්න ඕනේ අවබෝධ කරගන්න පුළුවන්ද දන්නේෙ නැත්නම්. දන්න නැත්තම් පුළුවන් අවබෝධ කරගන්නේ? බෑ එතකොට දන්න නැත් නං අවබෝධ කරගන්න බැහැ දන්නේ අරවගේ මිත්‍යා දුෘෂ්තියක් නම්. අටුවා ගැන සැකහිතන විදිට ප්‍රකාශ කරන හාමුුව නමගගේ හරි ගිහි කෙනෙක්ගිහරි ප්‍රකාශාලගෙන අටුවා පතිස්සේප කළොත්. අපේ ස්වාමීන් හාසල ධර්ම මාර්ගය මොකද වෙන්නේ ඇහිරෙන් නැත්්ද. ධර්ම මාර්ග ඇහිරෙනවා නැද්ද. Tීකා අනුටීකා ප්‍රතිස්සේප කරන කෙනෙක්ගේ, චනන්නේ ඇහුන්දීල ඒක හිස්මුවින් පිළිගත්වෝ ධර්මමාර්ගය හිරෙන් නැත්ද. දැන් හිතන්න ඔය ඉද්දාස් නවසය හැත්තෑව අසුව ගනන්වල ලංකාව හිටිය ස්වාමින් වහන්සේලා ලියපු පොත්පත් පොඩ්ඩක් කරම්බලන්න එකන් වැඩිපුර ඉද්දස් නවසය හැත්තෑ ගනන් අසූගණංවල ලියවුණු සමහර පොත්වල බුදුදහමටිකක් අියෝගයට ලක් කරමින් කියයනවා සහර චිරප්පසිද්ධ වාමින් වහන්සේලා. අබිධර්මය සහර කවුණනු ගැටළු තැන්කෙලි වල සැක සංක ඇතිකරනවා. ඒ වාමින් වහන්සේලා එහෙම පොත් හම්බවේ එහෙම හම්බ වෙනවා. අපේම පරපුරේ ආධිතමයෝ මේකාානා තේරුන්ගන්න බැරුව මොකද ඒ අයට දැක්ක ටිගමනි අපි දකින්නේ. අපි දකින්නේ ඒ නොදැක්ක දෙයක් නෙමීනේ. එතකොට අපේම පරපුරේ මීට මෙ දසග කීපේට කලින් හිටිය ආධිතමයෝ. මේ අපාය කියන එක සිතින් මවාගත්ත දෙයක් වගේ එහෙම කියපුීවතිී නවා ඒකට හේතුව තමයි අර ඇමරිකාවෙන් අර හඳට ගියානෙ. හඳට ගියාට පස්සහම උද්‍යෝගයක්කාව සමාජයේ මේ විද්‍යාව සම්බන්ධ. ගිට පස් හන්දට හන්දට ගියාල තිපිටකේ මෙහම හඳගැන මෙහෙම සඳහන් වෙනවාල ගිරගැන් සඳහන් වෙනවා. හඳට ගොඩ බැස්සනම්. ගිට පස මොනවගේ දෙයක් වෙන්න පුළුවන් දෙකෙල සමාජයේ ලොකු කතිකාවතක් හැදනකොට අඩස්්‍රාමීන් වහන්සේලා. හරියට පංචුපාදා නස්කන්දී දැනගෙන කටයුතු කරපු නැතිහින්ද අර එන රැල්ලට ගහගෙන ගිහිල්ල අපාය නෑ කියලා එක එකේවා මිත්‍යා මතවාය සමාජගතක ලියපු පොත් පවා තියෙනවා. දැන් කාලයෙන් කාලෙට සමාජයේ මොනමති මතාන්තර ආවත් ස්මීින් වහන්සේලා හරියටම රූප වේත්නා සං්ඥා සංකාරය විඤ්ඥානකීන පහ හොඳටම දන්නවන. කිසිම මතිමතතාන්තරයේකදදි මි්‍යාදදුෂස්තියක් ගනීද? ඒ තත්තේ තමන්තුල් හදාගන්න තමන්තු ඒක නිර්මාණය කරගන්න. එකැ තමන් සම්පූණයෙන්ම මොනම මතවාදයක් තමන්ගේ කන ටැහුුණත් දැන් හඳට ගියාට පස්සේ ලෝකේම හැල්ලකට වගේ අහුවෙනකොට මෙ ඊට පස්සේ තමන් දියන පොත්පත්වලත් අපාය නෑ දීව්‍යලෝක නෑවගේ මිත්‍යා මතවාදයෙන් විදිහට දුරුවල වෙන වනන් වෙනස්සෙන් වනන් ඒ දැනුම දුරුවලේක් තන අවබෝධයක් නැනේ. විෙනස්සන් දැනුමක්නේ හැබැයි මෙතන දැනගන්නේ මඟපල් ලබන්න ඕන කරන අවබෝධයට අදාළි විස්තර ටික. එක මඟපල ලබන්නනම් දැනුම නිරවුල්ල තියෙන්න්න ඕනේ. එතනද දැනගෙන විතරක් බැහැ මඟපල් ලබන්ද නම් භාවනාදිය කළේ අවස්ස කටයුතු කරගන්නත් ඕනේ. නැන් බලන්න අජාසත්ව රත්තුමා පහදවා ගත්තය අපේ, දේවදත්ත හාමුදුරුව පංචමත් ධ්‍යානයේ ලෞකික ධ්‍යාන වලින්. එතකො දේවදත්ත හාමුදුරුව අහේතුක දුගදිත ඒ වෙනකොට අහේතුක දුගතිද නෑ. දේවදත්ත හමු හේතුක දුගති නෙමේ. දේවදත්ත හාමුරුව හේතුක සුගති දේ වෙද්ද නැහැ. දේවදත්ත හාමුදුරුව දිහේතුක දේ වෙන කොට න. දේවදත්ත හාමුරුව ඒවැද තිහේතුකද නැ්ද තිහේතුයි. දන තිහේතුක දේවරඇත්ත හාමුදුරුවෝ අ ආනන්තරය පාපකර්මය කරගත්තට පස්සේ කෙනෙක් මරනාසන්නව ඉන්නකොට මානාසන්න චිත්තවීතියට හමුවන කර්මකම හතරත් තියෙනවා එකක් තමයි ගරුක කර්මය අනිත්්‍යක ආසන්න කර්මය ඊළඟ ආචින්න කර්මයානික කටත්තාක දේවදඇත්ත හාමුදුරුවන්ට භාග්‍යවතුන් වහන්සේගේ ලේසලවීම සංගබේදය දෙකින් සංගබේදය මුලුණ. දේවදඇත්ත හාමුදුරුව ගරුකකරම තිබ්බ කෙනෙෙන්ද නැද්ද. ගරුක කරම තිබුණු කෙනෙ. ඒක නිසා තමයි පණපිටින් උන්වහන්සේ පිලිස්සෙමින් දැවමින් ඒ විදිහට විනාස වෙනකොට උන්වහන්සේ කෙලිම්ම පනපිටින් අපායට යනකොට මොක දෙවෙන්නේ උන්වහන්සේගේ. හේතුක කෙනෙක්විදිහරද උපදදින්නේමසත් මේ නරක එහෙම නැත්තම් අහේතුක දුගති කෙනෙක්වි දිහෙද්ද. දේවදත හා මු නරක උපදදින්නේ. තිහේතුක උපර්ථලාබී නරකය කෙනෙක් ඉන්නවාද නැහැ. දේවදත තෙරුන් වහන්සේ නරකේ ඉන්නේ අහේතුක? දගති කෙනෙක් විදිහට. ඒ කියන්න අතනදි උන්වහන්සේගේ මියදීමත් එක්කම නැවතු උන්වහන්සේ සනිකම චුටිපති සන්ධියයනේ ඒකන අන්තරාභාවයක් තියෙනවක් කියල විශසාාස කළොත් අතනති බර හාමුර නමක් කියල තිබේ මෝඩ හාමුරුව නම පිරිදිිව හාමුදුරන් ගෝලය. එතකොටට ඒ මෝඩ හාමුදුරුවෝ කිව්වගේ මේ ශරීරේම ගිහිල්ල ඒ ශරීරේම තිබෙ කල මෝඩ කනේට හිතන්න පුළුව. හැබයි ධර්මනියාය හඩියටම දන්න කෙනෙක්. උන්වහන්සේ ලට මේවත් තේරෙන්න්නේ න. උන්හසල මේ කාමභෝගී ජීවිත හිස් ීවිතනගෙවන්නේ එතර මේවා තේරෙන්නෑ යසාමින්න් වහන්සලාට. හැබැ මේවා දන්න කට්ටියනනාං. ක් උපත්තිය ලබනවනං විඤඥාන දහනාවයක් තියෙනවා විපාක විඤ්ඥාන පතිසාන්ධි විඤඥාන ඒ දහනාවෙන් එකක් අනුව සතරාපා උපදින්න මෙන්න මේ දන්නවනං අහේතුක උපෙක්කා සහගත අකුසල විපාග සන්තයන හිතකින් මේකටි දුගතිය උපත්තිය ලබන්න කියලා තිහේතුකම අතන වෙනස්සනකොට ඒ වෙනස් වෙන්නේ මෙතනින් මැරිලා. ඒකයි මෙතන ඉන්න කෙනා මැරෙනවා. මෙතන ඉන්න කෙනා මැල්ල තමයි ඒකෙන අහේතුක දුගති තත්වයට එන්නේ දැන් පැහැදිල්දේක දැන් එතකොට මේ විදිහට මේ කරුණු ටික හරියටම හිතට ගන්න හරියටම තේරුම් ගන්න හැම වෙලාවකම පංචුපාදානස්කන්දයේදී ්‍රරූප වේදනා සංඥා සංකාර විඤ්ඥානවලට අදාළ තොරතුරු විස්තර ටික දැනගෙන තමයි ඒ සම්බන්ධව අපි නිගමනවලට ඇවිල්ලා සියලුම සත්වයන්ගේ බවගමන්ට අදාළ අවබෝධය ලබාගන්න ඕන. එතකොට කාම බව රප බව අරූප බව කියලා අපිට බව තුනක් තියෙනවා. සං්ඥා බව අසං්ඥාබව නේව සං්ඥානා සඥ්ඥා බව. ඒකම තව විදිහකට. ඒවාගේම ඒක ෝකාර බව, චතු ෝකාර බව, පංච බෝකාර බව ඒකම තව විදිහකට. දැන් අපි නැවතත්වෙනවා බ්‍රහ්මජාල සූතතයට ස්වාමීන් වහන්සේ නමක් වුණහාම, සාමීන් වහන්සේ අනි වාර්යම දැනගෙනින් නෝන් දේවල්මොනොවාද සාමීන් වහන්සේ නමක් වුණාහම අනිවාර්යම දැනගෙනින් ඕන නිවැරදිව දැනගෙනින් ඕොන්දේමකද චතුරා සත්‍ය ධර්ම. තමන්ගේ සාස්තුූන් වහන්සේ දේශනා කළේ මොකද්ද තමන් පැවිදූු අරමුණ මොකක්ද පැවිදූුණු අරමුණ ස්්ටකරගන්නලං අවබෝධකද ගතයුතු කාරණාව මොකක්ද කියනෙට අදාළවතියන චතුරාර් සත්‍ය ධර්මය. ස්වාමීින් වහන්සේ නමක් චතුරාර් සත්‍ය ධර්මේ දන්නේ නැත්නම්. පිටකේ එකක විදිහ තියෙනවා ස්වාමින් වහන්සේගේ බිස්සූත්තේ හැඳන ආධිකාන චතුරාර සත්‍ය ධර්මය හරියට දන්නේ නැත්නම්. ඒ ස්වාමින්වහන්සේ ඕන වෙලාක මිත්‍යා දුෂ්ටික වෙන්න පුළුවන්ද බැරිද. චතුරාර සත්‍යධර්මය දන්නේ නැත්නම්. දෙවියන්ට ආඥා කර කර කන්න ලව කර කර අතේ බෙල් සුර ගැටගහගෙන ඉනේ මිලොකු සුර ගැටගහ ගෙන ඒවගේ රත්තරම් මාට එල්ල ගෙන ස්වාමීන් වහන්සේ විකාරයක් කරගන්න ඇත්්ද. හැබයි සිරමාත් බඹසිර සෙහි පහ පිසිනා. සැරියුත් මහාමුගලම් පිළිවෙලනා. හැබැයි මේ සියලුම දෙවියන්ගේ බ්‍රහ්මයයින්ගේ වැදුම් පිදුන් ලබන්න පුළුවන් පූජනීය තත්ත්වයට පත්වෙන්න පුළුවන්කම තියද්දී පාරවරද්ද ගන්නවා චතුරාර්ය සත්‍ය ධර්මී දන්නේ නැති වුුණොත්. එනිස ස්වාමීන් වහන්සේ නමත් දුක්ඛ ආර්ය සතය දැනගන්න ඕන. දුක්කාරය සත්‍යය දැනගන්න ඕන. ඒවාගේම දුක්ක සමුදය යාර්ය සත්‍යය දැනගන්න ඕන. ඊළඟට දු නිරෝධාරය සත්‍යය දැනගන්න ඕන. පිළිපඳින් ඕන මොකද ආරස්ථායින්ක මාර්ගි දුක්ක නිරෝධ ගාමිණී පටිපදා ආර්ෙ සත්‍ය ස්වාමීන් වහසරමක් දැනගෙන සිටියෙන් යුතුමයි ඒ දන්නේ නැතිකමනිසා මේ දවස්සලහම සමාජි ගොඩාහක් තියනාා මිත්‍යා මතවාද හදී මිත්‍යා දුෘෂටිකයෝ න්න. එනිසා ඒවට අහු නොවී ඉදනම් මේව දැනගන්නට ඕන දැන් අපි යමු බ්‍රහ්ම ජාල සූතයේ ස්වාමීන් වහන්සේ නමක් චතුරාර්ය සත්‍ය ධර්මය ගැන් දැනගන්න ඕනේ. දැනගෙන විතරක්මාදී ඒ ස්වාමීින්න් වහන්සේ ධර්මය වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ. අපේ මේ සිස ස්වාමීන් වහන්සල කවදහැ දවසක රටේ ලෝකෙ විධ ටැන්ගොලි විධ පලාාතල කොහේ හරි වැඩයිදීවි. ඒ වැඩ ඉන්නකොට ස්වාමීන් වහන්සේලාට ධර්මවිනය විරෝධී මොනොහර දෙයක් ඇහෙනකොට නිහට ඉන්න පුළුවන්ද නිහඩ ඉන්න ක කියලත් බුදුරජාණන් වහන්ස කර දිනෙන කතා කරන්න කියලද. තට කලපනා කළ උත්තර දෙන්න. බුදුරජාණන් වහන්ස කියලතියෙන්නේ මොනෝහරි ධර්මවිනේ විරෝධියක බුද්ධරාත්නයට ධර්මරාත්නයේයට සංඝරාත්නයට අපහාසයක් කලොත්, ඒ වැරදිී මොහල් දෙයක් කිවෝත් කලොත් ඒකට නිහඬ වින්නවද ඉන්නද හෙමනැත්තං ඒක නිවැදිදේ පෙන්ල දෙන්න. නිවරදය පෙන්න්නල දෙන්න හැබැ හුංගේ ධර්මවිනේ දන්නේ නැති කට්ියේ මකද කරන්නේ. ඇක බේර ගන්න ඕනවට. ගැට එ පා ගැටෙන්න්න බදුදහම උගන්න බුදු දහම ගැටීම ගන්න එහම කියලා ධර්ම විනේ දන්නතික වහගන්නවනේ. එහෙමන තියන්නේෙ. හැබේ ධර්ම දර වින දර හාමුදුර මකක්ද කරන්න තමන්ගේ යුතුකම කරන්න ඕනේ. බ්‍රහ්මජාණ සූතිය බුදුරජාණන්හස කියනවා. දැන් ඒ ස්වාමීන් වහන්සේලා වගේයක් බුදුරජාණ වහන්සේට එහෙමර කට්මි බැනපු සිද්ධයක් සම්බන්ධව කිව්වට පස්සේ මහනන අනුම්මට දොස් කියනවා නම්. ධර්මයට දොස් කියනවා නම්, සංඝයාට දොස් කියනවා නම් ඒ තැංවලදී ඔබලා විසින් කෝපගන්න එපා. ඔබලෑ නොසතුවට පත්වෙෙන්න්න එපා හිතා අමනාප කරගන්න එපා මහනනී අනුම් මට බනිනවා නම් දොස් කියනවා නම් සංගරත්නයට දොස් කියනවා නම් ධර්මරත්නයට දොස් කියනවා නම්. ඔබලාට කේන්තිගියොත්. ඔබලාට අසතුටක් ආවෝත් ඒක ඔබේ ධ්‍යාන මාර්ගපල උපදවාගන්නයකට ලොකු අනතුරක් ඔබබට අන ඔබ ඔබට අකුසාල් කරගෙන මහනෙන අනෝම්මට හෝ ධර්මයට හෝ සංඝයාට හෝ දොස් කියනවානං ඔබලා කුපිත වෙනවානම් ඔබලා ඒ අනිත් අයි කියනදේ ඒක ගැටනවානං ඒක ඔබලාට හානියක් වෙනවා හැබැයි ඔබලා නිවැදිදේ සමාජගත කරන්න ඕනෙ කොහොමදේක කියන්නේ බුදුරජාණන් වහන්සේ. ැ ඔබ් කේන්ති ගියොත් හාමුදෝ නමකට ඒ කේන්ති ගියෝතිීන් හරිදේ දැනගන්න බැරිවෙනවා. ඒගැ කේන්ති ගියොත් ඇත්ත නැත්ත දැනගන්න බැරි වෙලා යනවා ස්වාමින්න් වහන්සල ඒ වෙලාවට කරන්න ඕනි මෙන්න මේදේ. මමංවා බික්කවේ පරේ අවන්නම් බාසෙයුම්. දම්මස්සවා අවන් නම්බාසයුම්, සංගස්සවා අවන්නම්බාසයුම්, තත්ත තුම්හෙහි අභූතං අභූතතෝ නිබබේටේ තබබං ඉතිපේතං අභූතං, ඉතිපේතං අතචං නත්තිචේතං අම්හේසුප, නච පනේතං අම්හේසු සංවිජ්ජතීති බුදුරජාණන් වහන්ස දේශනා කරනවා මහනෙනි. අනු මටහෝ ධර්මයට හෝ සංඝයාට හො බනිනවානම්. බලාවිසිං මේ කාරනය මේක බොරුවක් ඔය බැනපුේක අභූතයක් ඕක බොරුවක් ඕක නැහැ බුද්ධරත්නය තුළ මේ කාරණය මේක අසත්්‍යයක් ඔය බැනපුදේ බොරුවක් ෝක අසත්්‍යයක් බුද්ධරත්නය තුළලෝක නැහැ. මෙ ඔය කියන වැරදි බුද්ධරාත්නය තුළ නැහැ. ඒවාගේම ධර්මරත්නය තුළ නැහැ සංගරත්නය තුළ නැහැ අපිළඟ නැති නැති බොඩුවැයි කියන්න කියලා අර වැරැද්ද වැරද්ද විදිට පෙන්න්න ඕන් හැබැයි කේන්ති අරගෙන නෙමි. තමාන්ට විරුද්ධව කතා කන අයට වනත් පිින්වතුම් කියලා ඒවාගේ මනුස්සලෝකේ පින්වත්තුපතාක් නෙමෙයිද? පින්වත්තුපතා. පින්ව මින් වහසේ පින්වත් මනුස්්‍යයෝ ඒවිදියට කතා කරලා නිවැරැදිදේ සමාජලත කරන්න ඕන ඒ එක තමයි බුදුරජාණන් වස දේශනා කරන්නේ. දැන් ඒක නිවැදිදේ පෙන්න්න නම් මොකද්ද මුලීම වෙන්න ඕනේ. සාමින් වහන්සේලා චතුරාර් සත්‍ය ධර්මේ දැනගෙන ඉන්න ඕේ. අවබෝධ කරගන්න ඕන හැබ අවබෝධ කරගන්න මුලීමම මොකද වෙන්න ඕන. දැනගෙන ඉන්න ඕනේ. චතුරාර් සත්‍ය ධර්මය දන්නා කෙනෙක්. බුද්ධරාත්නය ධර්මරාත්නය සංගරත්නය ගැන දන්නා කෙනෙක්. මොකද කරන්න ඕනේ මේ බුද්ධරත්නයට කවුරු හරි බනිිනවානම් ධර්මරත්නයට සංගරත්නයට බයිනවාන මකද කරන්න ඕනේ අනේ ගැටන්න හොඳරය මේ මම මේ ඕට උත්තරදෙන්න හොඳෑ මේ පාඩුවේ ඉන්න ඕන කෙලිවල්ල තමන්ගේ ධර්මවිනේ දන්නේ නැතිකම් වහගන්නවද නැත්තැම් බුද්ධ ාඥාවට බුද්ධ වචනයට කී කරුවෙනවද. මොකද කරන්න ඕනේ? පෙන්නල න ඒකන් බුද්ධ වචනයට කීකඩුව තමන්ගේද පෙන්නලද දෙන්න ඕන හැබ පෙන්නල දෙන කොට සමාජයෙන් මනව දෙෙන්නේ. ප්‍රසංසායනවද තමන්ගේම රහහිකට ේ දැන් සාමන් හන්සේ නමකේදේ නිවැදිුව පෙන්න්නනවාන උන්හසට පෙන්න්නාන සක්තියතියෙනව වන තමන්ගේම රහේකට්ියමකද කරන්නේ. බෙල්ලකපරන්නනෙද්ද වෙල්ලකප් නො. එවුනාෑට මොකද කදැන්න ඕනේ. නිවාරඒ සියලු දෙනා වෙනුවෙන්ගේ ඉදිරිපත් වෙලා ඒ සියලු දෙනාගේම එක බුද්ධරාත්නයට ධර්මරත්නයට සංගරාත්නයට දාල ඒ සියලු දෙනාගේ නිවැදිදේ සමාජගත කරන්න ඕන්ද නැද. නිවැදිදේ සමාජගත කරන්න ඔඕන්. නිවැදිදේ සමාජගත කරන්න පුළුවන්ද අපේ ස්වාමින්න් හසල රූපූපාදා නස්කන්දී දන්නේෙ නැත්නම්. පුළුවන්ද බේදනූපාදා නස්කන්දයේ සං්ඥා සංකාර විඥ්‍යානුපාදා නස්කන්දයන් දන්න නැත්තන් නිවැේජදය සමාජගත කරන්න පුළුවන්ද අඩුම තරමේ තමන්ට මඟපල් ලබන්නවත් පුළුවන්ද. බැහැ. ඒක නිසා මේ බ්‍රහ්මජාල සූත්‍රය යන්න මේ අදාල පාටට ඒ පාටේට ගියාට පස්සේ තවතයනව ඒකි විස්තර ගොඩා. ඒ කියන්නේ මෙහම මේ බුද්රත්නය ධර්මරත්ය සංගරත්නයට බයිනකොට ඒ ගැ සතුට වෙන්නේ පා ඒ ගැ ප්‍රීතිවෙන්නේපා ඒ නෙනිරවුල් කරල සමාජගත කරන්න බුදුරජාණන් වහන්ේ ඒ විදිහට අපිට අවවාධ කරන අපිට උප දෙෙස් දෙනවා අපිට ඒදේ කරන්න කියලා කියනවා. අපේ සාමින් වහන්සේලාත් ධර්මවිනේ දැනගෙන ඒ විදිහට ශාසනය වෙනුවෙන් කටයුතු කරන්න ඕන. මතක තියාගන්න අද වර්තමානයේදී විශ්වවිද්‍යාල වලින්ම ඔලුගෙඩි ටික හෝදලා සමාජගත කරන්නේ හොඳක් ස්වාමීන් වහස ලගේ. අධ්‍යාපන ක්‍රම වේදීම. ඒක නිසා ස්වාමීන් වහන්සේ නමක් සූත්‍ර පාටයක් විස්තර කර ගන්න වනම් මොනකමේ දනුගමනය කරන්න ඕනේ. මොනකමේද අටුවාව ටකාව. ඉඩ පස්සේ විනයාභිධර්ම දේශනනා විස්තර කර ගන්නව වනම් කොහොම දෙය කරන්න ඕන. අට අටවාටීකා අනුටීකා පරිවාර ගන්ත ක්‍රමයක් තියෙනවා ඒක මේ ඉක්මවායන්න එපා ඒක මේදී දැම්මේ දියුණු ලෝකයේ දැම්මේ ඉන්දීය බද දැනුමත් එක සමහරකාරණ විස්තර කරගන්න ක්‍රමයක් තමාන්ට තේරුම්ගන්න බැරිනම්. ඒ ඒ මතත් එකක ගැටි ගැට ඉන්න එකද හොඳේ න තේරුම් ගන්න පුළුවන් මට්ටමතුළ තේරුම් ගන්නකද. කවදාවත් ගැටි ගැට ඉන්න එපා. ඒැ ඒ අටුවා ටීකාවල තියෙන කරුණා වර්තමාන සමාජාත්්‍යයක විස්තර කරගන්න බැයිනාම් ඒ කාලෙට අදාළවේව ලියවුුණු ක්‍රමයක් ඇති. එතකොට වර්තමානයට අදාළව ඒ කවුණු විස්තර කර ගන්න බැනාම්මකක්ද කරන්න ඕන අර්තමානයේ දියුණුව තියෙන්නේ මේ උපකාරණත් එක්කනේ මෙ බූමි තිස්සේ එකක බූමි දෙකකනුත් මේ මනුස්ස භූමියෙත් එක්තරා මට්ටං වල ඉන්නෑගේ ඉන්දියබද්ද ගෝචර දැනුමත් එක්ක මේ වගේ මොහ විශාල පුළූල් පරාසයකට විහිල්ලා තියන මි බුදුරජාණන් වහන්සේ නමක්ම ලෝකෙට පහළ වෙලා විියවෘත්ත කරන්න ඕන දළමේයට අදාළ කවනොත්ත එක්, තමන්ට තේරෙන්නදති තමන්ට අතිසයින් හම්පීර තැන්ව වලි කටයුතු කරන්නඕ කොම. හොමද කටයුතු කරන්න නොනේ තමාන්ට තේරුම් ගන්න පුළුවන් මට්ටම තුළ තේරුම්ගන්න ඕන. තමන්ට තේරෙන්න්න ඇත්නං තේරෙන් නැති දේවාල අචින්තියයි. කරම විස්සේ තව ගොඩක්කේවතියනවා හැබැයි හැමෝටම උග්ගටිතඥ වෙන්න බැහැ හැමෝට විපජිතන්‍ය වෙන්න බෑ හැමෝට නෙය වෙන්නත් බැහැ. පද පරම කට්ි අත්තින්නවා තමතමමාන්ට ගෝචරවන තමතමාන්ට වැටහෙන ප්‍රමාණ වෙනස්. එනිසා කොයිවෙලාවකවත් බුද්ධ වචනය පිළිබඳව සැක සංකා ඇතිකර ගන්න එපා ඇති කරවන්න එපා. බුද්ධ වචනය ගැන නිවරදිවම දැනගන්ධනම් මුලින්ම ධර්ම විනේ හරියට දැනීගෙන ගන්ඩ ඕන මෙතන දිතා වැදගත්ම දෙයක්. දැන් අපි බ්‍රහ්මජාල සූත්තයනේ ඉට පාසමං ලේසිහින්ද මෙන්න මෙතන්ට එන්නම්. තමයි අපි දැන් දුක්ක සත්්‍යයේ ජාතිපි දුක්කා කියනයකට අදාළව කවුණු දැනගන්න කොට ජාතිපි දුක්කා කියන එකේ ඉපදීමට සම්බන්ධව අපි භූමි ටික ගැන නිරවුල් වැටහීමක් ඕන වෙනවා. භූමි ටික ගැන. පල්ෙ හාම භූමියමොකදද චීමහ නරකේ නරක අයිතිවෙෙන නරකයට. එතකොටේ නරකයේ මේ උස මේ ඒවගේ ප්‍රමාණ විස්තර වෙනවා. එතන යුදුන කියන එක සම්බන්ධව දැංගුවය තියෙන සංඛයාකමයට වඩා යොදුන වෙනස්. ක්වේදේ යුදන ගැන සඳහන් වෙන්නේ වෙනම ක්‍රමයකට. එතකොට අනිත්ගන්ථවල වෙනමක මේකට දැම්ම යුදනා කියන්නේ ිච්චරක් කියලාර එක සිරිදම හම් දැන් ගෝලය කර ඇඳල තිබ්බේ පුතුවයට වඩා යටට මෙහම යනුව ඉහෙම නෙමයි මේ අගග්‍ය සූත්‍රම උක්කොමත් එක තේරුම් ගන්න නී සාමින්හල මෝන්ඩයින. හැම දෙයක්ම තාර්කිකයි. හබැයි තර්කයට ගොදුරුවෙන් නෑ බුදු දහම. හබයි තරකේ ඉස්සහ බුදු දහම් පරදින්න ෙත්නහැ? කවරු හරි කනේ තරක කරනවානම් ඉන්ද්‍රී බද්ධ කරුණු කීපයක් විතරක් දැනගෙන මේ ඉන්ද්‍රීය බද්ධව තීරණය කරන්න බැරි මේ වගේ විශල පරාසයකට බිහිදුුණු කවුණු ගැන කවුරු රි කනෙේ තරක කනවා නම් ඒ තරක ඉක්මමාගේ විශල කතාවක් මෙතන තියෙනවා හැබැ එහෙම කියලා අඩකන තරකයේ සහ බුදුධම නියට වෙන්නේ නැ ඒකර ඒ ආපු තරකය සම්පූණයම නිස්්ප්‍රභා වනවිදිහටම උත්තරය තියෙනවා. ඇහැටපේන කනටඇහැෙන නාසයට දැන්න මේ සරීරයේ දැන හිත දැන ඉන්දීය බද්ධ තොරොතුරු ටිකින් විතරක් අදාළ මාතුකාවක් එක ගැටනකොට ඒක ඉත්මවාගේ ඉන්දී බද්ධම අපේ ඇහැටපේන මීටර් ප්‍රමාණි බලන්නකෝ න්න ටැන සබ්දේ දුරපමාණය බලන්නකෝ එතකොට ඕවා ඉක්මවාගේ හිල්ලා මේ සක්වල ලක්ස ගණම් කෝටි ගනා සක්වල සිසාරා සියල්ල ඉක්මවාගේ හිල්ලා විශාල පරාසේකට විහිදිලා තියෙන කවුණු ගොන්නක් එෙක්ක සියනම තැන පංචිපාදා නස්කන්ද වැඩපිළියොලත්යක කතා කලා තියෙනකොට අරවගේ මේ එන්දීිය බද්ධ ොතුරු කීපයක්ඒක තරක විතර්ක කළලා කියලා බුදුදහම අස්සරන වෙන්න ඒකටට නිරුත්තර වන විදිහ උත්තරේ මෙතැන තියෙනවා ඒක ඉක්මවාගිල්ල අතාක් වචඩයි. ඒක ඉක්මවාගිහිල්ලා මහ විශල කතාවත් තියෙන අවබෝධ කරගන්න. ඒක නිසා මේ භූමි කැනත් හොඳ අවබෝධයක් තියෙන්න ඕන. මේ භූමි වලදී නරක තිරිසාං. ප්‍රේත අසුර කියල අපායි භූමි හතරක් තියෙනවා. එතුව නරකයේත් සංජීවේ කාලස්ෝතය සංගාතයේ රෞරවේ මහා රෞරවේ තාපනයේ මහතාපය අවීචය කියලා මහානරක අටක් තියෙනවා. මහානරක අටක් තියෙනොන්. මේ මහානරක පොළොව ඇතුළේ එකිනෙකට යටිම් පිහිටලා තියෙන්නේ. මේ මහානරක තියෙන්නේ පොළොව ඇතුළේ එකිනෙ එකකට යටින් පිහිටල්ලා. දැන් මේ අපි අ තේරුම්ගන්න පහසුවට අභිධර්ම ගන්තටික ගන්නේ නැතුව, මේක විස්තරකරන අටුවා සහය තෙපිටක විස්තර ටික ගන්න නැතුව. අපිැක තේරුම් ගන්න ලේසියට ගත්තේ තේරුකානේ චන්ද්‍රීම්ල නායක හාමුදුරුවන්ගේ මහනයක සාමීන් වහන්සේගේ අභිධර්ම මාර්ගී පොත. හැබැයි මේක ගත්ත කියලා හිතන්න එපා මේ විස්තරටික මේ පොතේ තියන්නේෙ කළ නෑ මේ පොතේ තියෙන්නේ තිපිටකටුවා ටීකාවලින් ගත්ත විස්ත්‍ර ටික තියෙන්නේ. තේරුම් ගැනීමේ පහසුර තමයි අප මේ පාවිච්චි කරන්න එතකොට දේරුකානයේ චන්දමල නායක හාම් ද්‍රරංග පොත් අපේ ස්වාමීන් ව හසල නිතර පරිසීලනය කරන්න. ඒ පොත් අපිට පුංචි තිපිටකේ වගේ තිිපිට අපට පොඩි ත්‍රපිටකේ වගේ පුංචි තිපිටකේ වගේ තමයි හේරුකාණය චන්දම නායක හාම් ද්‍රරංග පොට්ටික. එතකොන මෙතන මේවා පොළව ඇතුළේ එකිනෙකට යටින් පිහිතලා තියන මේවා හතරැස්. ඒවායේ බිමත් බිත්්තිත් ලෝහෙෙන් සෑදිලා තිබෙන්නේ. උඩින්ද ලෝහ තට්ටුවකින් වැහි ලතියෙන්නේ ඇතුළ ගිනි දැල්වලින් පිරි ලතියෙන්න්නේ එක්ක එක් නරකේට හතර දිසාවේ දොරටු හතර ගාන තියෙනවා. නරකයක ඇතුළ ප්‍රමාණයෙන් එක්කෙක් නිසාවකට යොදුන් සීය ගානෙ තියෙනවා. යුදුන් කියන එකත් එක් තරක වි තරක හදාගන්න එා. මකද යොදුන් කියන එක එදා කතා කලාට වඩා එදා කතා කරපු සීමමා වෙනස්. අද ඒක හඳුන්නාගන්න දි මේ දුරපමාණ වෙනස්. එතනදි එක්කෙක් මහා නරකයක පිට පැත්තේ එකෙක් නිසාවක කුඩා නරක හතර ගානය තියෙනවා. ඒවාට උසුපත් නරක කියලා කියනවා. ඒ විදිහට උසුපත් නරකත්යෙ උසුපත් නරක එකසේ විසිට අයි අරාටත් එක තුුණට පස්සේ ඔක්කෝම නරක එකසිය තිස්හයත් තියෙනවා. ඉරි පන්සේ නරකයෙන් පස්සේ තියෙන කිරි සංසත්තුයෝ. තිරිසංසත්වන්ගේ පස්සෙ ඉන්නේ පේතයින්. ප්‍රේතයිම් පරධත්තුවූපජීවී කුපි පාසක නිච්චාමතාන්හික කාලකංජික කියලා ප්‍රදහන කොටස් එකු ලහකට ඉන්නවා. ඊට පස්සේ අසුරෝයිඉන්නවා ඒකානෙේ කාලකංජික ප්‍රේතයෝ ඊට පස්සේ මනුස්ස භූමිය තියෙනවා ඊළඟට දීවලෝකතික තියෙනවා. දීවලෝකවලින් පස්සේ බ්‍රහ්ම ලෝකටික තියෙනවා. බ්‍රහ්ම ලෝකවල ප්‍රතමධ්‍යාන බූහමි. දුති අධ්‍යාන භූමි තුති අධ්‍යාන භූමි චතුත් අධ්‍යාන භූමි, ඒවාගේම පංච සුද්ධාවාස අරූපාවචරභූමි, ඒ විදිහට ඉහල ටඉහට ඉහලට ඉහිහට යනවා. අවසානට තියෙන්නේ නේවසඥ්ඥා නාසං්ඥා එතනේ මතකතියාගන්න මේටිකු ඉගෙන ගන්න කොට අග්ඥ සූත්‍රය කතාවත්. මෙ ඔක්කෝම එකිනෙකට සම්බන්ධය. මෙ හැමදේම එකිනෙකට සම්බන්ධ එසි අල්ලම. ඉර පස්සේ මේ අපාය මනුස්්‍ය භූමි දීව්‍යභූමිඇමේ ඔක්හෝම අරගෙන ඒකට්ටිගේ ආයුකාල ගත්තට පස්සේ. දැ මනුස්ස භූමියේ තියෙන මේ ඕලාරිික සරීර වගේ දීවලෝකවල තියෙන සරීර. එයාලාගේ දැ දීවලෝකවලත් හදවස්තුවක් ඇසුරු කරගෙන් තමයි ඒකටිගගේ විඤ්‍යානධාතු පරම්පරා පවතින්නේ. හැබැයි ආයතනවල තම සිත් හටගන්නේ. සිත් හටගානි ස්ථාන හයත්තියෙනවා ඒක අටිගේ හදවස්තු ඇසුරු කරගෙන විඤ්ඥානධාතු පරම්පරාව පවතිනවා ඒ වනාට ඒකට්ටියගේ තියෙන සියුම් රූප ස්වභාවයා සහ එයාලා ඉන්න භූමියේ ඉහළ සීමයෙක්ක ඒකට්ටියගේ ආයුකාලය දිව අවුරුදුවලින් ගත්තහම අවුදු පන්සීයක් වෙනවා. ඒකන් මනුස්්‍ය අවුරදුවලින් ගත්තහම අවුදු අනෝලක්ෂයක් වෙනවා චාතුර් මහරාජිකයේ පරමල්ස. ඒක ඉහළට යන්න යන්න අ්‍යන්න තියෙනදීව. ඒ විදිහට ඉහලට යන්න යන්න තාවතිින්සේ ආවිස තව වැඩි වෙනවා තාවතින්සේ ආවිස මිනිස් සවෞරුදුවදින් තුකෝටි හැට ලක්සයායක්. ඒවාගේම යාමයාවිස මිනිස් සෞරදවලින් දහට කෝටි හතලිස් ලක්ෂයා ඒවාගේම තුසිතයාවිස එ පනස් හත්කෝටි හැට ලක්සයක් ඒවාගේම දෙසීය තිස්කෝටි හතලිස් ලක්සයක් නිම්මා රතියාවිස පාණිමිත වසවාතියාවිස මනු සෞරුදවලින් නවසයේ විසියෙක් කෝටි හැට ලක්සයක්. ඉහල ඉහටි හට අනෝ. එහෙම හටිහල්ටි අනකොට අර කිව සම්පූර් චිතය ෝ හිතේ තියාගන්න ඕන. ඉක්තරා කාල සීමාවක්්‍යෙනා මේ වොක්කෝම අඩුදූල් වෙලා නැත්ති වෙලා යන කාලයා ආබස්රෙන්යට ඔක්කෝ විනාසන කාලයක් එනවා. සුබකින්හේෙන්යටයට ඔක්කෝ විනාසන කාලයක්න වේහපලින්යට ඔක්කෝ විනාසන කාලයක්ෙන හපෝ අරුව හැදෙනවා. මෙ දීර්ග සංසාර කතාවක දෙයක් මේ තියෙන්නේ. අපි ඉන්න මේ සක්වල මේ භූමි තිස්ස කටාදාල මේ සක් කල විතරක්න මේ චූල නිකා ලෝකාතුව, දිහිල් සහස්සී ලෝකදාාතුව මහස්සේ ලෝකධාතුව විදියට අනන්ත අප්‍රමාණයි අපිට මේක හිතල අවසන් කරන්න බැහැ. අපි කරන්න ඕන මඟපල් ලබන්න කටයුතු කරනය එක. අනම තක්්ගෝයම් භික්කවේ සංසාරයකැනේ සංසාරය පුබ්බාකෝටි ප්ඥායිතයකන්නේ මේ සංසාරය මුල පනවන්න පුළුවන්කමක් නැහැ. සක්වලවල් මච්චර ප්‍රමාණ මිච්චර විශාල මවිස්වීය කතාන්දරයක මුල මැදග හොය හො ඉන්න මේ මනස්ස භූමිය උපත්තිය ලබලමේ අවුදසීයක පොඩිකාල සීමාවක් කිව ඉන්න අපිට කරන්න පුළුවන් දෙයක් නෙමේ. පිකරන්න ඕේ මේ තියන මනුස්ස ජීවිතය මඟ පල්ලබන්න කටයුතු කරන එක. ඉරවන්සේ බ්‍රහ්ම ලෝකවලට යනොට බ්‍රහ්මලෝකවල ආයුකාල තව වෙනස් වෙනවා ඒ කට්ටිගේ ආයුකාල ගත්තහාම අපිට ප්‍රතමධ්‍යාන මේ භූමියයේ බ්‍රහ්ම පාරිසජ්්‍ය ආයුකාලයේ අසංග කල්පයගින් තුනෙන් පංගුව ඊට පස්සේ අස්සංග කල්පයෙන් අඩක් තමයි බ්‍රහ්ම පුරෝහිතේ. මහා බ්‍රහ්ම මේ ආයුකාලේ අස්සංග කල්පයක්. ඊට පස්සේ කල්ප දෙක තුන ඔයව දෙක හතර ඔය විදිහට වැඩිවෙවී වැඩිවෙවී අන්තිමට අරූපාවචර භූමියය දක්ව එනවා. අරූපාවචර භූමී ආකාසාන් අංචායතනය ආයුකාල්ුරලේ මහාකල්ප විසි දහසක්. ආකංචඥායතනය හතලිස් දහසක් මහා කල්ප. ඊට පස්සේ මහාකල්ප හැට දහසක්, ඊළඟ එකේ මේ මින්්ඥාන ංචානා ආකින් චඥා ඊට පස නේව සං්ඥානා සංඥායතනය අන්තිමකේ අසු හාරදහස. ඒවගේ අති දීර්ග කාලයක් යනවා. දැන් ඊට පාස කල්ප සම්බන්ධවත් දැන ගන්න ඕනේ. කළපවලදී සංවාතය සංවර්තස්ථා, වි්‍යවර්ත වබල් ව්‍යවස් විවතස්ථායි කියලා අසංග කල්ප හත රත්තියෙනවා. ගින්නේෙන් ජලයෙන් ඇසුලගින් මේව විනාස්ුවන විදිහත්තියනවා. මේ ඇවිල්ල මොවිශල ගැඹුරු මාතෘකාවක්. හැබැ තමන්ට දරාගන්න පුළුවන්ප්‍රමාණයේයට විතරක් දරාගන්න ඕන කරන මාතෘකාවක්. මේක විද්‍යාවේදී උපාදියකට ගොදුරුවන එකක් නෙමේ. මේක මේ ත්‍රිපිටක අටුවාටීකා සැකරල තේරුම් ගන්න පුළුවෙ එකක් නෙමේ මේක තේරුම් ගන්න නං අනිවාරයම දැනගන්න ඕන ප්‍රධානම දෙයක් තියෙනවා ඒ තමයිමකදද චතුරාරය ස්‍ය. හරියටම දැනගන්න ඕනෙමකක්ද. චතුරාර්ය සත්‍ය ධර්මේ දන්නේ නැතිකන එත්ත පුළුවන්ද නිවන් දකින්න චතුරාරය සත්‍ය ධරමේ දන්න නැතිකේට නිවන් දකින පුළුවන්ද බැහැ. නිවන් දකිනවනං අනිවාරයම චතුරාර්ය සත්ත්‍ය ධර්මේ දැනගන්න ඕොද නැද්ද. දැනගන්න ඕනේ. දැන්හිතන්න අපි මෙච්චර පැහැදිලිව මේ මෙහෙමයි මෙහෙමයි කියලා කිව් අට තදබල දෘෂ්ටිවල ඉන්න කටන මේක තේරෙන්න. ඒ කටඒක උඩින් පාලයෙන් පැල්ල ගියා මෙහෙමයි කියලා විස්තර කලේන එකක මති මතාන්තරවලට ඒවි. ඒ වුණ අට සම්පූර්ණ කතාව කිව්වර නැද්ද. සම්පූර්ණ කතාාව මේක? චාර් සත්‍ය ධර්මය චතුරාර් සත්‍ය ධර්මය තුළ තමයි ඉන්න ඕනේ. චතුරාර් සත්්‍ය ධර්මය තුළ හරියට පිහිටලා කටයුතු කරන්නම ඕන. දැන් චතුරාරය සත්‍ය ධර්මය අහප අපි යන මුලට. චතුරාර් සත්‍ය ධර්මය අපි එතකොට රූපපාදා නස්කන්දය කියලා මෙතන රූපස්කන්දය කවුණු කීයක් දැන ගන්නවද. රූප කීඇත්ති නොද. රප ඒක අපි ලේසියට කිර වචනමුකක්ද. අ අපි රූපූපාදා නස්කකාන්ද රූප කීක් දැනගන්න ඕොන්ද විසි අටක් අට විසි රූප. වේද නූපාදා නස්කන්දේ? හැබයි ඒ වේදනාව අපිට සෝමනසවේදන දෝමනසවේදනා උපෙක්කා වේදනා. ඒකම අපිට සකදය සෝමන සිిදිය දුක්කින්දිය දෝමන සින්දිය උපේකින්දිය. ඒකම අපිට ආයන බේ ෙන් ගන් දන සෝමන දෝමනා ස පෙක්කා ේත්නා යතන බේදෙන් සෝමන වේත් දමන වේද පෙක්කා වේදනා ගත්තාහම ක්කෝම දහ අටක් වෙනවා. ඒ දට ආධ්‍යත්ික ේ. යක් වෙනවා. ඒක අතීත වේත්නා වර්තමාන වේත්නා අනාගත වේතමල එකසි අටට ආකාරයක් වෙනවා. එතකොට මේ වේදනාව ගත්තාම ප්‍රධාන වස්සයෙන් වේදනාව දැනගන්න තියන්නේ සෝමනස්ව දෝමනස්සූප එක් ඉන්ද්‍රිය ේදයනම් පස් ආකාරයක් වෙනවා. ඉරිපස සඥ සංඥාව කිව් හම රූප සං්ඥා සබ්ද සංඥාදී විදිහයට හයාකාරයකින් ගන්න ආයතන බේදයෙන් එවනාට සංඥාව චෛතසික ධර්මයක් එකයි වේත්නා වගේ. ඉරි, සංකාර්පාදා නක්කාන්දේ සංකාරකි වහාම චේතනාව ඉතිරි චයිසිකය සූත්‍ර පිටකයේ අපිට සූත්‍ර දේශනාවලදී හම්බේනුව පස්ස වේදනා පස්ස චේතනා මනසිකාර කියලා චෛසික ධර්ම තුනක්කර හතරා කර කෙටියෙක්. සබබචිත සාධාන් චයිසික දෙකතුනක් දේශනා කළ භාගිවතුන් වහන්සේ සංඥාස්කන්දය කළ පෙන්න්නනවා. එතකොට අපිදනගන්න ඕන එතන සංකාරකිවගමන් චේතනවයි, ඉතිරි චයිසික හත්ලිස් නවයයි කියන චෛතසික පනහාම මෙතන තියෙනවා කියලා. ඉටවස්ස අපි විඤ්ඥාණපාදානස්කන්ද යකිවා විඤ්ඥානය එකයි එවුනාට ආයතන බේදීෙන් හයයි ඒවාගේම අපිසිත් අසූ නවයයි විස්තරවස්සයෙන් එකසේ විසේකයි ඒවාගේ මේ වගේ කුත්තේ විදිහයට ගත්තාම දාහතරාකාරයයි මේවගේ විඤ්ඥානයේ පිළිබඳව අවස්්‍ය කවුන් ටික දැනුවත්වෙන්න ඕන. මේ මනුස්ස ජීවිතේම චතුරාට සත්‍ය ධරම අපි ඉගෙන ගන්න මොකක් වෙනුවෙන්. මේ මනුස්ස ජීතේද චතුාර සත්්‍යධර්ම ඉගෙන ගන්නන්නේ මේ මනුස්ස ජවිතයේ ද මක්ර ගණනද නිවන්දකින්නට. නිවන් දකින්න පුළුවන්ද බැරිද. නිවන්දකින්න පුළුවන්ද බැරිද මේ ජීවිතේ මඟපාල් ලබන්න පුළුවන්ද බැරිද? හැබැ පිටිදිව හාම් දන් ගෝලෙක් කළලා පුළුවන්ද. පයි ඉම් පුළුවන්න ගිහිල්ලා මේ කුඹුරක් හා හා හේනක් කොටකොට? හරි වවාගෙන ඉන්න එතකොට ඒ වගේ විවිධාකාර සාමින් වහන්සලා ඉන්නවා. ඒ දේවල්වට නෙමේ යන්න ඕන පැවිදිවීමේ අරමුණමකක්ද. පැවිදූුණේ නිවන්ද. නිවන්දකින්නම් නිවන්දකිින් යනගමලේදී දැනගන්න ඕන අනිවාර්ය කාරණාවමකදද. චතුරාරය සත්‍ය ධර්මය චතුරාර් සත්‍ය ධර්මය අපි සියලුම ලෝක සක්වොලවල් ලොක්කෝටම අදාළව කතා කරනවා නම් කතාකාරය කාරනා කියත් ද පහයි. ඒ පහමනවද පංචිපාදා නස්කන්දේ. එතකොට ඒ පංචිපාදා නස්කන්දේ ගැන අදමි හඳුවල දුන්නේ. අපි ඊට පස්සේ පංචිපාදා නස්කන්දේ රූප වේත්නා සං්ඥා සංකාර් විඤ්ඥාන කියන ඒතිකම ඉගෙනගන්න ඕන. ගෙන ගන්න ඕන වගේීම කොහොමද ජාතිපි දුක්කා ජරාපි දුක්කා ්‍යාධිපි දුක්කෝ මානාම්පි දුක්කක් ඒ අංගවලට යොදල මේක දකි කියල්ලත් අපි අවබෝධ කරගන්න ඕන. හොඳ ඒන තෙරවසය.